ඩක්කුවක් පුංචි කාලේ අපි හෝඩිය කියවනකොට ඩයන් ඉගෙන ගන්න යොදාගත්තු වචනේ තමයි ඩක්කුව දුම්රිය මාර්ගයේ අවහිරතා නිරීක්ෂණය කරන්න තමයි ඩක්කුව යොදාගත්තේ ඩක්කුවම දියුණු වෙලා වෙන්නේ නැති මෝටර් ට්‍රොලිය නිපදවන්නේ නැත්තේ මෙන්න මේක තමයි මෝටර් ට්‍රොලිය කියන්නේ දවසකට කෝච්චි ගොඩක් රේල් පාරේ ධාවනය වුණත් මේ මෝටර් ට්‍රොලියක් ධාවනය වෙන්නේ ඉතා කලාතුරකින් පහුගිය දවසක මහනුවර ඉඳලා පේරාදෙණිය පැත්තට මෝටර් ට්‍රොලියක් හදිසියෙම ධාවනය වුණා හැබැයි පොඩි විශේෂත්වයකුත් එක්ක වෙනද නම් ගොඩක් වෙලාවට මේ ට්‍රොලියේ යන්නේ දුම්රිය මාර්ගේ නඩත්තු කර නඩත්තු ඒකකවල නිලධාරීන් ඒත් මේ ට්‍රොලිය නැගලා යන්නේ ඒ අය නෙමෙයි එහෙමනම් කවුද ඒ කිට්ටු වෙලාම බලන්න ඕන නිසා කැමරා කාචය ටිකක් සූම් කරා මේ ප්‍රවාහන ඇමතිතුමියයි රාජ්‍ය ඇමතිතුමයි නේද ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිරුම් අමුණුගම් මහත්තයයි මේ කට්ටියකුත් පටවගෙන කොහෙද මේ යන්නේ මේ අය යන්නේ සරසවි වෙන දුම්රිය ස්ථානට කියලා අපි දැනගත්තේ එතන හිටිය දුම්රිය බාර නිලධාරීන්ගෙන් ඔන්න දැන් මෝටර් ට්‍රොලිය සරසවි වෙන දුම්රිය ස්ථානට ළඟා වෙනවා ට්‍රොලියෙන් ආපු සියලු දෙනාම සරසවි වෙන දුම්රිය පොලෙන් බැස ගන්නවා ඇයි දන්නවද මේ උදවිය සරසවි වෙන දුම්රිය ස්ථානට ආවේ ඒකට හේතුවත් දැන් කියන්නම් සරසවි යුවේනේ ඉඳලා මහනුවර දුම්රිය ස්ථානයේ දක්වා කිලෝමීටර් 5කට වැඩි දුරක් තියෙනවා හැබැයි ඒ කිලෝමීටර් 5 පුරාම තියෙන්නේ තනි කෝච්චි පාරක් ඒ නිසා කෝච්චි දෙකක් මාරු වෙන්න නම් සරසවි යුවේනටම එන්න ඕනේ බැරි වෙලාවත් එක කෝච්චියක් පවා වුණොත් අනිකට යන්න බෑ ඒ නිසා දුම්රිය මගීන්ට තම ගමන් වාර ප්‍රමාද වුණු වාර අනන්තයි ඒ නිසා මහනුවරට දුම්රියෙන් පැමිණෙන මගී ජනයා කාලාන්තරයක් තිස්සේ ඉල්ලා සිටියේ මේ තනි කෝච්චි පාර සංවර්ධනය කරලා පාරවල් දෙකක් බවට පත් කරන්න කියලයි. ඉතින් මේ මෝටර් ට්‍රොලිය නැගලා මෙතෙන්ට ආවේ අන්න ඒ සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරන්නයි. මේ ව්‍යාපෘතිය සඳහා රජයේ මගින් රුපියල් මිලියන 590කට ආසන්න මුදලක් වැය කරන්න සැලසුම් කරලා තියෙනවා. වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මේ දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් ඉදි කරන්න පුළුවන්. එතකොට මෙච්චර කල් පමා වුණ කෝච්චි ආයෙනම් ප්‍රමාද වෙන එකක් නැහැ. දුම්රිය මගීන්ට ඒක ලොකු අස්වැසිල්ලක් වෙයි. දුම්රිය මගීන්ට විතරක් නෙවෙයි. බස්වල යන මගීන්ටත් මේක ලොකු අස්වැසිල්ලක් වෙයි. මොකද දුම්රිය ප්‍රමාද නොවි යනකොට බස්වල යන මගීනුත් Tamange ප්‍රවාහන ක්‍රමය වෙනස් කරලා ඒ සඳහා දුම්රිය යොදා ගනී. එහෙම වුණාම මහපාරේ ට්‍රැෆික් ප්‍රශ්නත් අඩු වෙයි. එහෙමනම් අලුත් දුම්රිය මාර්ගයේ විනාඩි කිහිපයකින් මහනුවරට ගෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි සමුගන්නවා.